පාර්ලිමේ යුගයේ උදා වෙනා වගේම එක යහපත අයහපත අතර සටනක් මේ කාල සීමාව සිද්ධ වෙනවා ඒකෙදි අයහපතත් දෙගුණත් වේගයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් යනවා මේ වෙනකොට දූෂිත අධිරාජ්‍යවාදී ඒ වගේම ආධ්‍යාත්මික කියා ගන්න නායකයෙක් මේ දෙන්න දැන් පැනනගින ඒකට බොහෝ පිරිස් උපකාර කරනවා දැන හෝ නොදැන ආධ්‍යාත්මික නායකයාගේ සපමිනීමට තමයි මේ සියලු පරිසරයන් සකස් වෙමින් යන්නේ භූමියේ දේශපාලනික වශයෙන් මා විපර්යාසයන් කීපයක් සිද්ධ වෙනවා මේ වෙනකොට ශක්තිය ලැබලා මේ වෙනකොට අප අඳුරාගත් 27 දිනාගේ කණ්ඩායම එකපාරට නම් වශයෙන් හෝ මේ වශයෙන් අප අලුදරව් කරන්නේ ඉදිරි අවුරුදු 10 ඇතුළත ප්‍රබල චරිත දෙකක් විහිවෙනෝ දේශපාලනික වශයෙන් මෙන්න මෙතනින් පසුව තමයි ආධ්‍යාත්මික නායකයාගේ සපමිනීම තීරණය වෙන්නේ. කාලයට ප්‍රථම සමහර කරුණු කාරණා අප ප්‍රකාශ කළොත් ඒකෙන් වෙන්නේ යහපත සිදුවෙන එකට යම් හානියක් වෙන්න පුළුවන්. අනවශ්‍ය පරිදි සමහර දේවල් අපි හෙලිදරව් කරොත් ඒකෙන් අපට හානියක් වෙන්න පුළුවන්. මේක පිළිබඳ හරි අවධානයෙන් ධ්‍යාන වඩන්න ඕන මේක අවබෝධ කරගන්න. පොතපතෙන් නම් මේක අවබෝධ කරගන්න බෑ. මේ 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 සාකච්ඡාව දෙනවා කියන්නේ ලොකු සටනක්. සුබ දවසක් ඔබට. අපි වසර ගණනාවක් තිස්සේ යම් කාරණා ටිකක් කතා කරමින් ආවා. අපේ රටට අත්වෙන්නා වූ ඉරණම වර්තමානයේ රට තියෙන තැන සහ මේ සිව්හෙලේ සර්ණමය යුගයක් උදා වෙනවාය කියන කාරණාවක් අපි කතා කරමින් ආවනේ. මේ කාරණාව ගැන කතා කරනකොට ඔබ දන්නවා කාත් එක්කද අපි සාකච්ඡාව දිව යන්නේ සහ මේ ගැන කවුද මේ අනාවැකි පළ කරේ කවුද මේ ගැන සාකච්ඡා කරේ කියන කාරණේ ඔබ හොඳින් දන්නවා. අසේල ගුණරත්නයන් කියන්නේ මේ විවිධ මානයන්ගෙන් අපිට නොපෙනෙන පැත්තත් එක්ක අධ්‍යාත්මිකව මේ කරුණු කාරණා සලකා බලමින් මේ විශ්වයෙන් එන්නා වූ පණිවිඩත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් සහ එතුමන් අපිට බොහෝ වටිනාකම් ගොඩක් මේ වෙනකොට අවබෝධ කරලා දීලා තියෙනවා. ආගම දහමත් එක්ක මේ දේවල් ගැට ගැහෙන්නේ කොහොමද? ඒ දේවල් අපි වෙනම සාකච්ඡා කරගනිමු. හැබැයි අපි මීට වසර ගණනකට පෙර මතු කර මේ තර්කය අද වෙනකොට කොතනද තියෙන්නේ කියන කාරණේ තමයි අද සාකච්ඡා කරන්නේ. ඔබතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝ. අසේල මහත්මයා, අපි මීට කාලකට ඉහත තමයි මේ සර්ණමය යුගයක් නිර්මාණය වෙනවාය සහ මේ අධ්‍යාත්මික නායකයෙක් එනවා කියන කාරණය අපි සමාජගත කරන්නේ. එතකොට මේ වෙනකොට කොතනද මේ කාරණේ තියෙන්නේ? මේ සර්ණමය යුගයේ කවද්ද ඇත්තට මුදා වෙන්නේ? මේ අපිට පේන්නේ මේ සමාජයේ යම් කිසි විදිහකට අගාධයට යමින් තිබෙන යුගයක් විදිහට තමයි අපි මේක දකින්නේ. මේ තුල ඒක අපි ප්‍රාර්ථනා කරපු ලෝකේ නිර්මාණය වෙමින් තියෙනවද මේ වෙනකොට? ඔව්, ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික යුගයේ සිව්හෙලේ ස්වර්ණමය යුගයේ උදා වෙලා තියෙනවා. ප්‍රධාන කාරණේ තමයි මේක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. මේ ආධ්‍යාත්මික යුගයේ උදාවීමත් සමග සිව්හෙලේ ස්වර්ණමය යුගය ලෝකේටම සිත සාන්තිය යහපත උදා කර දීමේ ඒ මහා කාර්යය කරන්නේ සිව්හෙලේට අයිති මේ කුල අතර. එතකොට විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අපට මේවා වචන විතරක් කතා කර කර හිටියට මේක උදා වෙන්නේ නැහැ. දැන් මම පැහැදිලිව කියලා තිනවා ස්වර්ණමය යුගයේ උදා වෙනා වගේම එක යහපත අයහපත අතර සටනක් මේ කාල සීමාව සිද්ධ වෙනවා. ඒකෙදි අයහපතත් දෙගුණත් වේගයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් යනවා. අපට හිතන්න පුළුවන් අපි ක්‍රියා කරන්නේ නැතුව නිකන් බලා ඉඳීමෙන් පමණක් මේ ස්වර්ණමය යුගයේ උදා වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔබතුමා මේ කියන්නේ සටනක් තමයි මෙතන තියෙන්නේ. ඔව්, මේ තියෙන ආධ්‍යාත්මික සටනක්. යහපත අයහපත අතර සටනක්. එතකොට දැන් මේ යුගයේ හරි දෙපැත්තට මේක බෙදෙනවා ආධ්‍යාත්මික වශයෙන්. එතකොට මේ වෙනකොට දූෂිත අධිරාජ්‍යවාදී ඒ වගේම ආධ්‍යාත්මික කියා ගන්න නායකයෙක් මේ දෙන්න දැන් පැනනගින. ඒකට බොහෝ පිරිස් උපකාර කරනවා දැන හෝ නොදැන. නමුත් මේ පෘථුවියේ යහපැවැත්ම සහ ආරක්ෂාව රඳා පවතින මේ භූමියෙන් පැන නගින යහපත් ආධ්‍යාත්මික නායකයත් ඒ යහපත් ඒ ස්වර්ණමය යුගයත් උදා වීමෙන් පමණයි. ඉතින් ඒක අපි හරි යාකාරව තේරුම් ගැනීම තුළ තමයි මේ ගැන තියෙන්නේ ඒ සියලු ජයග්‍රහන් අපට අත්පත් වෙන්නේ.
ඔබතුමා මේ කියන විදිහට මේ 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 අධ්‍යාත්මික නායකයින් දැන් අපිට ඉංගියක්වත් පළ කරන්න පුළුවන් ඔවුන් මේ වෙනකොට මේ පොළවට මේ මේ මිහිතලයට බිහි වෙලා දින්නේ එහෙම නැත්නම් ඔවුන් අනාගතයේ දවසකටද එන්නේ කියන කාරණේ නැත්නම් මේ පිරිසක්ද මෙතන ඉන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු නේද ආධ්‍යාත්මික නායකයාගේ සපමිනීමට තමයි මේ සියලු පරිසරයන් සකස් වෙමින් යන්නේ ඒයිට ප්‍රථම දේශපාලනික වශයෙන් භූමිය විශේෂයෙන් ගත්තොත් අපි මේ මව්බිමේ भूमि देशपालनिक वशन विपर्यासन कीप्यक सिद्धवेन ये विपर्यासन कीप्य सिद्धवेन उदाहरणकोट बलपान वपगे हेल मुतुमितंगे अनुदनुमेतु मेवेनकोट शक्ति लबल मेवेनकोट अप अंदुरागत विशिहद्दिनागे खंडाय स्त्रीपुरुष द्विपार्श्वेम එවගේම විවිධ වයස් මට්ටම අපිට එකපාරට නම් වශයෙන් හෝ මේ වශයෙන් අප අලගරව් කරන්නේ නමුත් මෙන්න මේ කියන 27 දෙනාගේ කණ්ඩායම ප්‍රමුඛ ඉදිරි අවුරුදු 10 ඇතුළත ප්‍රබල චරිත දෙකක් බිහි වෙනෝ දේශපාලනික වශයෙන් මෙන්න මෙතනින් පසුව තමයි ආධ්‍යාත්මික නායකයාගේ සපමිනීම धनात्मक चित्त प्राणी विशेष विशेष बल भावना क्रम तुला प्राणशक्ति भावना ध्यान अपगे योगी व योगावचरयांगे एकमुत्व मानसिक एकाग्रता अणु ध्यान एकमुत्व कदी मे अवबोधवेन सह अवबोध कर देनु लबन मे क्रियावलिय तमय मे अभी प्रकाश करानि मुकद मेक विश्व अपट देन्ने मे पिलिबंधव अवबोध्य हरियाकार लबुनोत्तमय අර අප කියන සිව්වරේ ස්වර්ණමය යුගයේ මේ හරියටම මේ ඇති වෙන්න විදියට මිනිසයන්ට ක්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ දෙනා අඳුර යතපත ගාමින් වෙනත් මේ මතවාදවල තමයි එල්බගෙන සිටින්නේ. හරියට මේ අවබෝධයක් නැතුව. ඒ කියන්නේ තවත් අන්දෙට මඟ පෙන්වන වගේ වැඩක් තමයි නැත්නම් වෙන්නේ. ඉතින් මේ කාලේ පුළුවන් තරම් ඒ योगीवर योगावचर दिन उपदेश आध्यात्म दीवन के बन भावना यमुला मेक हरियाकार अवबोध कर दूल मेक यम विषयाको यम विना बाहिर धन पद्धति अक् मेक आध्यात्मिक दे आध्यात्मिक दे आध्यात्मिक असें बल नो न आध्यात्मिक विमर्श बल नो अभी अवबोध करोट අපි ඒ නිසාවෙන් තමයි මේ මෙතුමන්ටක මේ මේ සාකච්ඡාව අරගෙන එනකොටම අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ අපි යම් කිසි විදියකට බලාපොරොත්තු තබාගෙන අපේ ජීවිතයේ ඉදිරි කොටස අපි කොහොමද ගෙවන්නේ එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික යම් කිසි විදියකට භාවනාවක් වඩමින් ඒ ගමන යනවා නම් අපි කොහෙටද යන්නේ අපි කුමක් හෝ වේවා අපේ ආගම දහමත් එක්ක අපිට නිවැරදිව මේවා කියවා ගන්නට පුළුවන් නම් අපිට මේ අත්හැරීම කියන කාරණේ සහ අපි මේ නිවැරදිව දකින්නවා නම් මේ සබා දහමත් එක්ක කරන ගනුදෙනු එහෙම නැත්නම් මේ සබාධාමේ තියෙන මේ ධර්මතාවය මොකද්ද කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩකට පිළිතුරු එතන තිබේවි. අසල් මාත්ම ඔබතුමා මේ කියන විදිහට මේ අධ්‍යාත්මික නායකයා දැන් මේ වෙනකොට පහළ වෙලා ඉවරයි. ඔබතුමන්ට මුණ ගැහිලා තියෙනවද මේ අය? ඔබතුමලා සාකච්ඡා කරලා තියෙනවද එයත් එක්ක? මේව එක ප්‍රකාශ කරන්න පුළුවන්ද මං කොයිතරම් සාධාරණද දන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් යම් සීමාවන් පනවලා තියෙනවා සමහර කරුණු කාරණා. කාලයට ප්‍රථම සමහර කරුණු කාරණා අප ප්‍රකාශ කළොත් ඒකෙන් වෙන්නේ යහපත සිදුවෙන එකට යම් හානියක් වෙන්න පුළුවන්. මොකද මේක හානියක් වෙන්න පුළුවන්. මේ 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 බලය පිළිබඳ ගැටුමක් මේ තියෙන. යහපත අයහපත. එතකොට අපි තේරුම් ගන්න ඕන සර්ව සම්පූර්ණ මිනිස් ජීවියෙක් නැහැ. යම් දුර්වල අවස්ථාවක් එනවා. දැන් අප කතරම් බල භාවනා කළත් මොන ධ්‍යාන වැළුවත් අප වුණත් දුර්වල වෙන අවස්ථාවන් තියෙනවා. ඒක සම්බන්ධ විවිධ වූ අපේ පෙර කුසල් අකුසල් සහ කර්මවලවල. මේකෙන් මිදෙන්න කාටවත් බෑ. අපි දන්නවා බුදුන් වහන්සේට පවා මේ කර්මයෙන් බේරෙන්න බැරි වුණා.
උන්වහන්සේ පවා අසනීපන් වලට බෙහෙත් කරා බෙහෙත් ගත්තා අනිත් අයට ආවාද බෙහෙත් දුන්නා ඉතින් ඒක ඒ කර්ම මේව කරන්න නමුත් දැන් මේකෙදි ප්‍රධාන කොටම අප තේරුම් ගත යුත්තේ අප බණ භාවනා කරන ගමන් ධ්‍යාන වඩන ගමන් මේව අවබෝධ කර ගන්න ගමන් අනවශ්‍ය පරිදි අනවශ්‍ය පරිදි සමහර දේවල් අපි හෙලිදරව් කරොත් ඒකෙන් අපට හානියක් වෙන්න පුළුවන් ඒ નિયમિત ප්‍රමාණයට નિયમિત කාලයට කාර්යදෙමු කියන කාරණේ ඒක තමයි තියෙන්නේ නමුත් අපි විසින් කළ යුතු දේ ගැන අපි කතා කරන්න ඕන ඒ දේ අපි ඉතාල පැහැදිලිව කතා කළා මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න කියන එක අපි වගකීම මොකක්ද කියන එක තමයි කියන එක දැන් අපි පුද්ගලයා දැනගත්තා කියමුකෝ දන්නවද එතකොට ඒ පුද්ගලයාගේ කටයුතු ඊට පස්සේ ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි මොකද මෙතන මම ඔබට කලින් වීඩියෝ එකක කිව්වා අපේ රටේ නායකයා විතරක් නෙමෙයි හැම කෙනාටම ආධ්‍යාත්මිකවත් මේ කාලෙදි තමත් අද බල ලෙස පහර දීම සිද්ධ වෙනවා පෙනෙන්නේ නොපෙනෙන ශක්තියන් වලින් මේ කාලේ ලොකු සටනක් තියෙන්නේ මේක මේ වචන මාර්ථයක් විතරක් නෙමෙයි අපි ඒ සටන තුලම තමයි අපිත් මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මේක වචන මාර්ථයක් විතරක් නෙමෙයි මේ ඇත්තටම කාරණයක්. දැන් භව අර ගොඩාක් දේවල් ප්‍රකාශ කළ යුතු නැති නිසා මම කියන්නේ නමුත් ඔබ දන්නවා ඇතැම් අවස්ථාවලදී මේ 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 සාකච්ඡාව දෙනවා කියන්නේ ලොකු සටනක්. එතන ලොකු සමහර විට මේ කුමන්ත්‍රණ හමුවේ අපි අපේ දිහාවටත් ඇඟිල්ල දික් වෙන්නට පුළුවන්. එහෙම අවස්ථා නැතුවමත් නොවේ. අපි මේ කාරණා කතා කරන්නේ යම් කිසි විදියකට යම් අභියෝගයකට මුහුණ දෙන්න සූදානමින්. එහෙම නැත්නම් එක විදියකට ගත්තොත් එහෙම යම් අපිට අනාගතයේදී යම් රට වෙනුවෙන් හෝ වේවා ಜಾති ආගම දහම් වෙනුවෙන් අපිට යම් තැනක පෙනී හිටිනුත් යම් කිසි විදියකට මුහුණ දෙන්නුනොත් වෙනත් කාරණාවකට ඒ ඕන දෙයකට අපි නොබියව මුහුණ දෙනවාය කියන හැඟීම අපි සතුව තියෙනවා. සා අපි සමහර සාකච්ඡාවලදී මේ කතා කරන දේවල් ගත්තට පස්සේ විවිධ විෂයන් එක්ක අරගත්තට පස්සේ මේ මේ වටිනාකම් පැත්තකට දාලා අපි වෙනත් මානයන්ගෙන් අපේ ප්‍රශ්න වලට ගැටළු වලට පිළිතුරු හොයන්න දරන උත්සාහයන් උත් වෙනවා. එවැනි තැන්වල පෙනීදිදී අපිට යම් කනගාටුකුත් තියෙනවා. මිනිසුන් මේක අවබෝධ කර නොගන්නේ යයි කියන කාරණාවත් අපි සතුව තියෙනවා. යම් තැන්වලදී අපි මාධ්‍යකරුවන් විදිහට යමක් අපි කතා බහ කරද්දී විවිධ කාරණා අපි සමාජගත නොකළ යුතු දෑද සමාජගත කරපු අවස්ථා ඉතිහාසයේ තියෙනවා. අපි නාලිකාවක් විදිහට ගත්ත වුණත් මේ තැන්වලදී ඔබට පුළුවන් වේවි ඒ වැරද්ද ලිහා ගන්නට. මේ අපි යම් කිසි විදියකට අපි ඉන්න තැන නිවැරදිව තේරුම් ගන්න ඔබට හැකියාව ලැබේවි මේ මෙවැනි සාකච්ඡා ඇතුළේ. අසේල මහත්මයා මේ මම වෙනත් කාරණාවක් මේ තැන මතක් කරේ. එතකොට සමහර වෙලාවට අපි මේ කතා කරන එක ඇතුළේ අපේ මේ අධ්‍යාත්මිකව අපි යම් ශක්තියක් ළඟා කරගන්න දරන උත්සාහයක් තියෙනවා. අපි බණ භාවනා කරමින් එතනට හැදෙමින් ඉන්න හැබැයි මේ තාක්ෂණික විවිධ මෙවලම් හරහා දුරකථන රූපවාහිනී හරහා මේ විවිධාකාර තාක්ෂණික කාරණාත් එක්ක අපිව නැවත මේ පල්ලෙහාට දාන්න උත්සාහයක් තියෙනවනේ. මේක මේ සමාජයේ තේරුම් අරගන්නේ නැහැ නේද? ඔව් ඒක තේරුම් ගන්න නැහැ කියන්නේ මෙහෙම ඇත්තටම ස්වභාවිකව බිහි වුණු මනුෂ්‍යයා දැන් ක්‍රමෙන් ක්‍රමෙන් යුගයෙන් යුගේ යුගයෙන් යුගය අස්වාභාවික වුණානේ કૃතිම වුණානේ ඒ නිසා දැන් යහපත කුමක් වුවත් ඇතම් වෙලාවට ඒක තේරුම් ගැනීමේ මන්දගාමී භාවයක් තියෙනවා ඒකට හේතුව අපි හැමදේම කරා දවසකට විනාඩි 5ක් 10ක්වත් අපි භාවනාවට යොමු කරන්න කියන එක බොහෝ දෙනෙක් තුල නැහැ සබහදාම ගැන යම් නිහඬතාවයක පෑ කාලක් පෑ භාගයක් නිහඬව ඉන්න අපිට බැරි වෙලා තියෙනවා මොකද අපි ශක්තිමත් විය යුත්තේ සබහදාම තුල ශක්තියෙන් අපි දැනුවත් විය යුත්තේ සබහදාම අපට දෙන දැනුමෙන් අප ප්‍රඥාව විය යුත්තේ සබහදාමෙන් අපට දෙන ප්‍රඥාවෙන් ඒ විශ්ව ඥානෙ නමුත් මේ වෙනකොට එතන එහාට ගිය විකෘති වූ කියන්නේ මේ පෘථුවිතලයට වැටෙන දූෂිත වූ කිරණ මගින් එන තොරතුරු වලින් තමයි සහ ක්‍රියාකාරකම් වලින් තමයි දැන් මනුස්ස මනස සහ මනුස්ස ශරීර හසුරවන්න පටන් ගන්න තියෙන්නේ. මේක ගැඹුරු වෙනම සාකච්ඡා කරන්න ඕන කාරණා නම ඒ தത്വයට අද උදා වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි ඇත්තටම අපට කර යුත්තේ නැවත අප සබහදාම තුල අපතුලට ගමන් කිරීම සබහදාමයේ ශක්තිය හඳුර ගැනීම. මොකද මේක 100%ක් නැතිලා නෑ. නැති නොයන්ද ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ අපි නැවත සබහදාමයේ දරුවෙක් ආලෝකයේ දරුවෙක් බවට පත්වීම.
එහෙම නැත්නම් වෙන්නේ වෙනත් දූෂිත වූ ආලෝකයේ අන්ධකාරයේ දරුවේ බවට පත්වීම. ඉතින් අපි ප්‍රීතිමත් ආලෝකමත් හිත ප්‍රේමණීය මිනිස් මිනිස් ප්‍රජාව. ඉතින් මේක ඇත්තටම ආධ්‍යාත්මික සබහ දහමට එක්වීමෙන්ම පමණයි නැවත අපට මේ මේ සියලු මිනිසයන් යෝගිවරු ඍෂිවරු සියලු දෙනාගේ දහම් පණිවිඩය නම් ස්වභාවය බවට පත්වීම ස්වභාව අවබෝධ කර ගැනීම කිසි කෙනෙක් මේ නැති දෙයක් ප්‍රකාශ කළ නැහැ ඒක මේ විශ්වයේ මේ තිබෙන දේ වටහලා දුන්නා අලුතෙන් දෙයක් නිර්මාණය කරලා කවුරුත් කරේ නැහැ නමුත් තියෙන දේ වටහලා දුන්නා විවිධ අයුරින් විවිධ හැඩතලවලින් ඉතින් අනිත් එක ආගමක් දේශනා කරන්නේ නැහැ ආගම කියන එක දේශනා කරන්නේ මිනිස්සු මෙන්න මෙතෙන් තමයි අපි පටලව ගත්තේ දහම ධර්මය පිළිබඳ අවබෝධය තමයි අපට සියලු ආගමික කතුවරුන් සියලු දාර්ශනිකයන් මේක දුන්නේ නමුත් මිනිස්යා විසින් යම් යම් හේතුන් මත මේක සංස්ථාපිත වත්පිළිවෙත් වලට පමණක් ගොනු වුණු ඊට පස්සේ මේක ව්‍යාපාරික ආර්ථික ඒ වගේම දේශපාලනික වමනාවන් වලට සැකසුණු සංස්ථාගත ආගමක් බවට පත් වුණා. එතෙන්දී අන්න වත්පිළිවෙත් සහ අර කියන කාරණා කුලක වලට වෙන් වුණා, කණ්ඩායම් වලට වෙන් වුණා මේක ගැටුම් බවට පත් කරගත්තා. ඒ නිසායි අද ලෝකේ තිබුණ සහ තිබෙන සහ තිබෙන්න තියෙන හැම යුද්ධයක්ම හැම අයහපතක්ම ආගමේ නාමයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් දහමයි අපි අවබෝධ කරගත යුත්තේ. මේකට පාටක් මේකට නමක් මොකුත් නැහැ. විශේෂයෙන් මතක් කළ යුත්තේ අපි ගන්න අපේ ගෞතම බුදුන් විසින් දේශනා කරන ලද දහම විශ්ව සාධාරණ විශ්වයටම පොදු දහමක් ඒක කාටවත් තනි අයිතියකට උරුමකම් කියන්නක් නෙමෙයි. මේක පිළිබඳ හරි අවධානයෙන් ධ්‍යාන වඩන්න ඕන මේක අවබෝධ කරගන්න. පොතපතෙන් නම් මේක අවබෝධ කරගන්න බෑ. මම හිතන්නේ අද වෙනකොට මේ මේ අපිට මේ වැරදිලා තියෙන්නේ මේ මේ සමහර කරුණු කාරණා මේ පොතපතෙන් හොයන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික මේ දැනෙන මේ දේවල් ගවේෂණය කරන පිරිස් අපිට මේ මේ දෙන පණිවිඩ අපි නිවැරදිව තේරුම් ගන්නේ නැහැ කියවා ගන්නේ නැහැ කියන තැනත් එක්ක තමයි අපි මේ යම්කිසි මුලාවකටපත් වෙලා තියෙන්නේ. අසල මාත්මේ එතකොට මේ යම්කිසි විදිහකට අපිට මේ අභියෝගම තමයි ඉතිහාසයේ පුරාම තියෙන්නේ. එතකොට තව පැත්තකින් ගත්තට පස්සේ මේ සාහිත්‍ය කලාව කියන මේ මේ දේවල් ඇතුළේ පවා අපිට නොපෙනෙන යම්කිසි බලපෑමක් එල්ල කරලා තියෙනවා නේද? අපිව පල්ලෙහාට දාන්න මේ කලාව වැනි විෂයන් පවා මේ වෙනකොට භාවිතා වෙලා තියෙනවා නේද? ඉතිහාසය ඉඳලා ගත්තට පස්සේ විවිධ අයුරින් කලාව දේශපාලනය ආගම සංස්කෘති මේ සියලු දේවල් අර මම කියන්නේ ප්‍රබල ජාතියක් දුර්වල කිරීමට යොදාගෙන තිබෙනවා. නමුත් අපි මේ ජාතිය සිව්හෙළ ජාතිය කවදාවත් සම්පූර්ණයෙන් මේක විනාශ කරන්නත් බෑ. මේ ලෝකයට යහපත උදා කිරීම සඳහා අප මේ සිව්හෙළේ එකතු වෙනවා. ස්වර්ණමය යුගය ඇති වෙනවා. අප මේ නැවත නැවත කියන්නේ මේක ඉතා ඉක්මනින් විය යුතු නිසා. මොකද ඉතා ඉක්මනින් නොවිය නොවුවොත් වෙන්නේ බොහෝ දිනෙත් අර මාර්ගඵලයක් ජීවිතේ අවබෝධ කරගන්න තියෙන කාල සීමාව ඔවුන්ගෙන් නැති වෙනවා. ඒක. නමුත් අපි ක්‍රියාකාරීවි මේ දේවල් පිළිබඳව නැවත වතාවක්
ता गैंबोरिंग कल्पना कर ला मैंने कर ला भावना कर ला मैं आपे तिबुन आपे मुतुमितंगे तिबुन ये जान में शक्ति या उरुमी या प्राक्ष्या मैं का नेतू लाने मैं का तीन मैं का आउलवा करना है जो होने मैं का महागिन्ना बाट पात करना होना मैं गिन्ना मुरु लोके पुरा यावन रो ये तो कोटा अन्न बहु पीरिसाक कटे ये प्राक्ष्या वैली जीविते मुकाद मितनी यहाँ चित्त परिणाम जीविते यहाँ थन तो यान आवश्यक न मार्ग दक्षिण पुलवांगे या अबूद करके पुलवांगे एक ही उत्तम प्रार्थने असल में हमें कि ये निविद्य टापी तो पुलवान ना में निद्रा सीली वे इन्द में हेलिया नेवत आवधि करण नट ऐह मत अनकीन में क में मूल विषय टम में शक्ति मुदाहरी नट पुलवान ना आपी टम में बहु जायग्रहण ये पीठ पास तीन वाक्य ने काफी लोक विश्वास तीन वाहिंद तमय अभी मे एकम कारणव समारोह लाट नवत नवत कथाकर उबट मे मेक पहदली कर टोनिसा उब यम किसी विद्यकट अवधि करट अवश्य हिंद तमय अभी मे कथाकर मेन्े असल मत तब कारण तमय गुडक विश्वशक्ति किला मे जनप्रिय मतृका बट पत्करगेन यम किसी विद्यकट बुद्ध शक्ति मे मे तीन सुबाधा मत मे घटगुन शक्ति यम तनक मे विकुन तनकट अविल तीन वन एक ඒක මහා ඛේදවාචකයක් යක් මේ අපි කාටරි පහර දෙන්න දරන උත්සාහයක් නෙවෙයි ඕනම කෙනෙකුට මේ ශක්තිය තියෙනවා නේද මේක අවදි කරගන්න එකනේ අපි කල යුත්තේ මේක අපි අපිට අඩුම තරමේ මේ අපේ ඊළඟ පරම්පරාවල් වලට දරුවන් ළඟට හරි අපිට අරගෙන යන්න පුළුවන් නම් මේ පණිවිඩය හරි වටිනවනේ ඔව් අද වෙනකොට වෙලා තියෙන්නේ ගොඩක් අර මුලින් ඉඳන් කිව්වාගේ පොතපත හෝ කවුරු හරි කිව්ව දෙයක් විශ්වාස කරනවා විනා නිවැරදි භාවනාවක් ආධ්‍යාත්මික ගමන් මගකට අවතීර්ණ වෙන්නේ නැහැ හැමෝම කිව්වොත් භාවනාව දන්නවා නමුත් විනාඩි 5ක් දවසට කරන්නේ නැහැ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේක මේ ප්‍රායෝගිකව කරගත යුතු දෙයක් ප්‍රායෝගිකව බණ භාවනාව නිවැරදි ආකාරයට නිවැරදි ගුරුවරුන් යටතේ හරියට කළොත් මේ හැමෝන්ටම මේ මේ ශක්තිය මොකද අපි විශ්වයේ දරුවෝ මේක වෙනස් නැහැ මේ විශ්ව ශක්තිය අපතුලක් තියෙනවා අපට වෙලා තියෙන අපි එකකින් ටිකක් මේ දුරස් වීගෙන යන එක තියෙන නමුත් අපර තියෙන මේක හඳුනා ගන්න මේක පිට කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි අප තුල තියෙන ගැබ්බල මේක හඳුනා ගැනීමයි භාවනාව මගින් කෙරෙන්නේ එතකොට අපට අවශ්‍ය ප්‍රඥාවද දැනුමද මේ සියලු දේ අපට අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන් ඒකට මහා ලොකු දේවල් කරන්නේ නැහැ තියෙන්නේ යම් කැපවීමක් කරලා යම් කාල සීමාවක් ඉවසීමෙන් යුතුව හරියාකාරව නිවැරදි ආකාරයට භාවනාවක් කොයිදෙම බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි මේ ඇත්තටම දැන් මේකේ වටිනාකම මට තේරිලා තියෙනවා අය මේකේ මේ මේ මේතර මේ දේවල් කරුණු ටිකක් මට හම්බෙලා තියෙනවා මේ අපිට වෙලාවක් නැහැ කරන්න කියලා තැනකට නැවිලා තියෙන්නේ හැබැයි කන බොන එකට සහ එදිනෙදා වැඩ කටයුතු මේ හැම එකකටම වෙලාවක් තියෙනවා මේ මේ වටින දෙයට තමයි වෙලාවක් නැති වෙලා තියෙන්නේ එතන වැරද්ද තියෙන්නේ අපි ළඟම නේද අසල මාත් ඔව් ඒක ඉතින් අපේ අභාග්‍ය Tamanට යහපත් දෙයට වෙලාවක් නැතිනම් ඒක Tamanගේ ඉරණම කියලා තීන්දුව කරලාට කමක් නැහැ මොකද අපි යහපත දන්නවනම් යහපත කළ යුතුයි යහපත උදා වෙන්නේ මේකෙන් කියලා දන්නවනම් අපි ඒ දේ කළ යුතුයි දැන දැන නොකරනවා නම් ඒක ඔහුගේ කර්ම ඵලදීමක් මිසක් වෙන යමක් නෙමෙයි එතන යම් කනගාටුවක් අපිට තියෙනවා මේ සාකච්ඡාව වඩාත් යහපත් තැනකට අරන් යන්න පුළුවන් වුණා කියලා මම හිතනවා අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නේ අපිට පුළුවන් නම් යම් කිසි විදියකට මේ කුංචි දරුවන් මේ හෝ වේවා මේ 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 කාරණාවෙදී අවදි කරන්න අපිට යම් විදියකට මේ කොටු වෙලා ඉන්නේ නැතුව මේ මේ ප්‍රශ්නේදී නිවැරදිව මේ ශක්තියින් කොහොමද අපි ළඟා කරගන්නේ එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් මේ කාරණේ කොහොමද අපි කරන්න කියන තැන අපි අවබෝධ කරගන්නට ඕනේ අවසාන වශයෙන් අපිට පුළුවන් අසල මාත්මය මේ අපි දන්නවා ගොඩක් කාලවලට දෙමව්පියෝ මේ දරුවෝ යම් කිසි තරඟයකට දක්කාගෙන යනවා අනවශ්‍ය වෙනත් ඊන ලෝකම අවාගෙන ඒ මහා වේගකාරී මේ සමාජයක් ඇතුලේ ඔවුන් මේ කොහෙට දෙක්කගෙන යන්නේ හැබැයි එහෙම තැනකට ගිහිල්ලා මේ දත්ත කවමින් ඔවුන් අර චිප් එකකට මේ දත්ත ඇතුළත් කර රොබෝල බවට පත් කරන්නේ නැතුව මේ දැනුම විතරක් ඔබමින් කරන්නේ නැතුව යම් කිසි විදියකට අවබෝධය ලබා දෙන තැනකට මේ අධ්‍යාපන ක්‍රමය නම් කවදා හැදේද කියලා අපිට විශ්වාසයක් නැහැ හැබැයි දෙමව්පිය විදියට යම් කිසි කාර්යභාරයක් තියෙනවා නේද වගකීමක් සහ යුතුයකමක් තියෙනවා නේද දරුවන් හරි තැනට ගන්න ඒකෙදි මම ඉතාම කෙටියෙන් අවවාදයක් දෙන්න දරුවන්ව සබහාදාමට හුරු පුරුදු කරන්න වහිනකොට බයින්නේ ගේ ඇතුළ තියන් ඉන්න එපා එළියට දාලා වැස්සේ නටන්න දෙන්න රැට එළිය නටන්න දෙන්න ඉරේ හන්දේ පාසෙන් ඉදින්න දෙන්න ගහකොළ සතාසි උපා වගේ ඒ සත්වේ කත ගන්න දෙන්න ගෙවල් ඇතුළ තිර පුදාන් ඉන්න එපා පොඩ්ඩක් එලි පෙහෙලි ඇවිදින්න දෙන්න ගහකොළ සතාසි උපාත් එක්ක ඇසුරු කරන්න දෙන්න සබහාදාමේ දරුවෙක් බවට හුරු පුරුදු කරන්න ඒකෙන් පටන් ගන්න පුළුවන්
ඒක තමයි ඒකම රහස. එක්තරා විදිහකට මට හැකියාවක් තියෙනවා නම් අසේල මහත්මයාගෙන් මේ දරුවන් ටික අපිට පෙන්වන්නට මේ සබදාහමත් එක්ක මොනතරම් ආදරණීය විදියට ඔවුන් මේ ගනුදෙනුව කරනවද ඔවුන් මොනතරම් සබදාහමත් එක්ක බැඳිලා ඉන්නවද කියන කාරණේ අපිට පෙන්වන්න තිබුණා නම් කොච්චර වටිනවද කියලා මට දැනුණා ඔවුන් මොනතරම් නම් සුන්දරයිද සහ මේ අපිට ඇයි බැරි අපේ දරුවන් වෙතට අරගෙන යන්න අපිට පුළුවන් නම් මේ ගහකොළත් එක්ක සතා සීපාවත් එක්ක ඇල දොලත් එක්ක මේ දරුවෝ ටික ගැට ගහලා හරියට තියන්න ඔවුන් සබදාහමේ කොටසක් වේවි ඔවුන් විශ්වයේ කොටසක්ම බවට ඔවුන් තේරුම් ගනීවි එතන තමයි මේ සීල ජයග්‍රහණ තියෙන්නේ ඔබට මේ සීල කාරණා අවබෝධ වේවා මේ අපි කියන්නා වූ කාරණේ වැටහේවා යම් තැනක අපි විවිධාකාර මාතෘකා ඔස්සේ කතා කරමින් ඔබට නොගැලපෙන සමාජයෙන් නොගැලපෙන යම් කාරණා වුණත් මතු කරනවා නම් මේ හරි වැරද්ද තෝරා ගන්නට ඔබට අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ සමු ගන්න හදන්නේ එහෙමනම් අවසරයි සමු ගන්නට අපි තවදුරටත් කතා කරමු අපිට බොහෝ දේ තියෙනවා කතා කරන්න තවත් දවසක හමු වෙන අදහසින් සමු ගන්නවා ආයිබෝවන් ආයිබෝ යහපතක් ප්‍රාර්ථනා කරනවා ඔබට හෙට දවසේ තවදුරටත් මේ අපි කියපු දේවල් නැවත නැවත අවබෝධයෙන් දකින්න මෙනෙහි කරමින් බලන්න ඔබට මේ අවබෝධය ලැබෙන දවසක් ඉක්මනින් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි සමුගන්නේ ඔබට සුබ දවසක් ආයිබෝවන්.